ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී. මම අරවින්ද රාජරත්න, අනුරාධපුර KB රත්නායක විද්‍යාලයේ විදුහල්පති. විශේෂයෙන්ම මම හිතන්නේ මම සඳහන් කරන්න ඕන මාර්තු මාසේ 13 වෙනිදා කියලා කියන්නේ අනුරාධපුර KB රත්නායක විද්‍යාලයට ගොඩාක් වාසනාවන්ත දිනයක් වුණා. ඒකට හේතුව තමයි අපේ ගරු චන්ද්‍රානි බණ්ඩාර මැතිණිය, ඒ වගේම අපේ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය මේ දෙපාර්ශ්වයේ මැදිහත් වීම මත KB රත්නායක විද්‍යාලයට රුපියල් ලක්ෂ 10කට වඩා වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරයකට අවශ්‍ය උපකරණ ලැබුණ අපේ විද්‍යාලයට. ඉතින් ඇත්තටම මගේ විද්‍යාලයේ ඉන්නේ ගොඩක් අඩුපාඩුකම් තියෙන, අගහිඟම් තියෙන දරු පිරිසක්. ඒ දරුවන්ට මේ ලැබිච්ච දේ මහා මෙරක් වගේ. ඉතින් ඒත් එක්කම මම හිතන්නේ එදා දවසේ ඒ උත්සවයේ වෙලාවේ අපේ ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන්, එතුමාගේ ධන පරිත්‍යාගයෙන් තමයි අපට මේ සූරු පන්ති කාමරයට අවශ්‍ය ලක්ෂ 10කට වඩා වටිනාකමකින් යුත් උපකරණ ලැබුණේ. ඒ උත්සවයේ වෙලාවේ මගේ පාසලේ දැරිවියක් කතාවක් පැවැත්තුවා, ඉතාම සංවේදී කතාවක්. ඉතින් මං හිතන්නේ මට අද දැනුණ දේ තමයි මව්වරුන්ගේ දිනේ දවසේ අපි දැන් මෙතෙන්ට මොහොතකට කලින් ආපු වෙලාවෙත් අපේ ගරු විපක්ෂ නායකතුමාගේ ආදරණීය සොහොයුරිය දුලාංජලි ප්‍රේමදාස මැතිණිය අපිත් එක්ක මද වේලාවක් කතා බහක යෙදුණා. එතුමියත් සමග කතා කරනකොට සහ චන්ද්‍රානි බණ්ඩාර මැතිණිය මේ දෙපළ සමග කතා කරනකොටම මට දැනුණේ මේ තමයි අම්මාවරුන්. ඇත්තටම අම්මා දරුවන්ගේ දරුදුක දැනෙන අම්මාවරුන් දෙපළක් කියන එක මට හැඟී ගියා. මම හිතන්නේ ඒ දරුවගේ කතාව අපේ දුලාංජලි ප්‍රේමදාස මැතිණිය ඒ වීඩියෝ එක නරඹලා තිබ්බා. ඒ දරුවියගේ කතාවේදී ඇය ඉල්ලුවා දෙයක් විද්‍යාලය වෙනුවෙන්. ඒ දරුවන්ගේ තත්ත්වය පැහැදිලි කරා, විද්‍යාලය වෙනුවෙන් යමක් ඉටු කර ගැනීමේ අවශ්‍යතාවය ඇය පැහැදිලි කරා. ඒ අවශ්‍යතාවය පිළිබඳ ඒ වීඩියෝ දර්ශනයේ නරඹලා මෙතුමිය සංවේදී වෙලා තිබුණා. අපි කීයටවත් කල්පනා කරේ නැහැ, අපිට හිතුනේ නැහැ ඒ දැරිවියගේ ඉල්ලීම මේ ආකාරයේ මුදල් පරිත්‍යාගයකට පරිවර්තනය වේවි කියලා. ඇත්තටම ඒක විද්‍යාල වෙනුවෙන් මම ගොඩාක් සන්තෝෂ වෙනවා. ඇත්තටම අද මේ බාරගත්ත මේ පරිත්‍යාගය අපි බලාපොරොත්තු වෙනවා විද්‍යාලයට ගිහිල්ලා ඒ දැරිවියගේ අතට ඉස්සෙල්ලාම පත් කරන්නට. ඒ දැරිවියගේ අතට පත් කරන්නට අපි කටයුතු කරනවා. මොකද මේක ඇත්තටම මටවත් පාසලටත් වඩා මේ මුදලේ නියම හිමිකාරිය ඇය. මේ මුදලේ නියම හිමිකාරිය ඇය. මොකද ඇයගේ ඉල්ලීම මත තමයි මේ මුදල් පරිත්‍යාගය අපේ පාසලට ලැබුණේ. ඉතින් මම හිතන්නේ මේ කාර්යයේදී විශේෂයෙන්ම මූලිකත්වය අරගෙන කටයුතු කරේ අපේ චන්ද්‍රානි බණ්ඩාර මැතිණිය, එතුමියත් සමග විද්‍යාලයේ ආදිශ්‍ය සංගමය ලොකු මෙහෙවරක් කරා. ඒ මෙහෙවරේ ප්‍රතිඵලයක් හැටියට තමයි සූරු පන්ති කාමරයක් අපේ පාසලට ලැබිලා මේ දරුවාගේ ඉල්ලීම ඇවිල්ලා මේ විදිහට දුලාංජලි ප්‍රේමදාස මැතිණියගේ මැදිහත් වීම මත මේ මුදල් පරිත්‍යාගයේ පාසලට ලැබුණේ. ඉතින් අපි
ඔබතුමත් පොඩ්ඩක් ළඟට එන්න. ඒ මං ගොඩක් සතුරු වෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැන් මාස එකහමාරකට දෙහකට උඩදී ගරු සජි ප්‍රේමදාස මැතිතුමා අපේ දිස්ත්‍රික්කයට පැමිණෙන අවස්ථාවේදී අපේ ඉල්ලීමක් තිබුණා. විශේෂයෙන්ම ආදිශිෂ්‍යයන්ගේ කේවි රත්නායක විද්‍යාලයේ ආදිශිෂ්‍යයන්ගේ ඇතුළු විද්‍යාලයෙන් ඉල්ලීමක් මට ලැබුණා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි ඒ සුහුරු පන්ති කාමරයත් කම්පියුටර් ලබා දීමටත් අපේ ගරු විපක්ෂනායකතුමා විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී ඒ උත්සවයෙන් තියෙන අවස්ථාවේදී පුංචි දැරුවියක් ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම ඒ තිබිච්ච අඩුපාඩුවක් පිළිබඳව එවැගේම ආදි ශිෂ්‍යාවන් ඇතුළේ සියලු දෙනාම මේ අඩුපාඩු ගැන අපිත් එක්ක කතා කරලා තිබුණා. ඉතින් ඒ පණිවිඩයත් එක්ක තමයි අද දවස අපිට උදා වුණේ. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකතුමන්ගේ සහෝදරියට එතුමියට මේ අඩුපාඩුව පිළිබඳව ආරංචිය ලැබිලා මට දුරකථනයෙන් කතා කරලා එතුමිය කිව්වා මේ අවස්ථාවට ඉතිමිට පුළුවන් ප්‍රමාණයකින් එතුමිය උදව් කරන්න ලෑස්ති කියලා. ඉතින් එතුමියගේ තියෙන සම්බන්ධතාව උඩ අද දවස අපිට උදා වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි කේබි රත්නායක විද්‍යාලය කියන්නේ අනුරාධපුර නගරයේ තියෙන විදුහලක්. ඒ නගරයේ තියෙන විද්‍යාලයක් වුණාට අඩුපාඩුකම් රාශියක් තියෙනවා. විශේෂයෙන්ම මේ විද්‍යාලයට එන දරුවන් වැඩි පිරිසක් එන්නේ ළමා නිවාසවලින්, දෙමව්පියෝ නැති දරුවන් විශාල පිරිසක් ඉන්නවා. එතකොට මේ පාසලේ ඉදිරියට අරගෙන යන එකත් අමාරු කාර්යභාරයක් බවට පත් වෙලා තියෙනවා. මොකද දෙමව්පියන්ගේ සහයෝගයක් ලැබෙනවා අඩු නිසා. ඉතින් ඒ නිසා මේ අඩුපාඩුකම් රාශියක් මැද්දේ අරගෙන යන පාසලක් වුණහම මම හිතන්නේ එදා අපේ ගරු සජි ප්‍රේමදාස මැතිතුමා ඇවිල්ලා විද්‍යාලයේ සුහුරු පන්ති කාමරයේ දෙන අවස්ථාවේදී නගරයේ විදුහලක් වුණත් එදා තමයි ඒ දරුවන්ට කම්පියුටර් පහක්වත් ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. එතකොට සුහුරු පන්ති කාමරයක් අද මේ රටේ තියෙන තාක්ෂණයත් එක්ක ඉදිරියට දරුවන් අරගෙන යන්න අවශ්‍යතාවයක් තියෙන නිසා මම හිතන්නේ මේ තාක්ෂණය සමග යන්න නම් ඒ අයට අවශ්‍ය පහසුකම් ටික තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ප්‍රථම වතාවට එවැනි අවස්ථාවක් උදා කරලා දුන්නේ අපේ ගරු සජි ප්‍රේමදාස මැතිතුමා. ඒ එක්කම තමයි මේ පණිවිඩෙත් ලැබුණේ එතුමාට මේ අඩුපාඩුව පිළිබඳව. ඒත් එක්කම තමයි අපේ ගරු නායකතුමන්ගේ සහෝදරිය මේ පණිවිඩය ආරංචි වුණ විගස මට කතා කරලා මේ උදව් කරන්න ලෑස්ති කියලා කිව්වහම ඇත්තටම අපිට හරි සතුටුදායක මට සතුටුදායක අවස්ථාවක් වුණා. ඒ අවස්ථාව අද අපිට භුක්ති විඳින්න ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මම අද සතුටු වෙනවා අද අම්මාවරුන්ගේ දිනය දවසේ මවක් අද දරුවන්ට මේ වගේ පරිත්‍යාගයක් කරන්න අද දවසේම අපිට ලැබිච්ච එකත් මම හිතන්නේ මහඟු අවස්ථාවක් හැටියට මම දකිනවා. ඒ නිසා විශේෂයෙන්ම මම අද ස්තුතිවන්ත වෙනවා එතුමියට මේට මැදිහත් වෙලා අපි අපේ දිස්ත්‍රික්කයේ මේ වගේ පාසලකට මේ විදියට අතදීම සම්බන්ධව මගේ ස්තුතිය පුද කරන අතර විශේෂයෙන්ම ආදි ශිෂ්‍යාවන් මට ඇවිල්ලා මේ පිළිබඳව මතක් කරලා ඉස්කෝලේ විදුහල්පතිතුමත් ඒ කාර්ය මණ්ඩලයත් දිගටම මේ සම්බන්ධව අපිත් එක්ක කතා කරා. ඉතින් අද දවසේ සියලු දෙනා මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා මේ කටයුත්ත ආරම්භ කරනවා වගේම මම හිතන්නේ ඉදිරියට අපිට අවශ්‍යතාවයේ තියෙන අඩුපාඩුත් ඉදිරියේදී අපිට සම්පූර්ණ කරගන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා නැවතත් අපේ දුලංජලි ප්‍රේමදාස මැතිණියට මගේ ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේදී පැමිණි විදුහල්පතිතුමාත් ඒ කාර්ය මණ්ඩලයත් ඒ වගේම මේ අවස්ථාවට ඒ පැමිණියේ සියලු සුබ සන්ධ්‍යාවක් අපේ සජි ප්‍රේමදාස විපක්ෂනායකතුමන්ගේ සහෝදරිය වන දුලංජලි ප්‍රේමදාස මැතිණිය ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ
background එක පොදු මේ BA. අසන්නත්.